සිදිසිමානෙන් ඔබට අයිබන් සෝදායක සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අදත් සුපුරුදු විදිහට ඔබේ නිවසට ගොඩවදින්න අපි කෙම්මු රඩවියෙන් අවසරය ඉල්ලනවා අපි බොහෝ කතාන්දර කියනවා ඒත් එක බොහෝ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර මේ ගුරුකම් පිළිබඳව ජ්‍යොතිෂය පිළිබඳව ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව කතා බහ කරනවා ඉතින් අදත් එවැනිම මාතෘකාවක් එවැනිම අත්දැකීමක් බෙදා හදා ගන්න තමයි අපේ මැදිරිය සහ මේ පැය දෙක FM දෙරණි වෙන්නේ Barti mahatya Aibuan kila butuh mau pilihkan na bahwa madrin gauruin adat supurudu vidihat. Aibuan, Aibuan kiwa. Apa itu mahatya ada? Barti mahatya denny. Adat kata bahkan ini kang adat kata agen yang poli sandhana korot koi bagi. Introduction negat denna. Ha. English terus aduan. Oh terus terus. Ikali payna English. Oh. Me hitiya temis guru nanti kela guru nanti kene. Minya wedda. Ibat wedda kalya. Oye temis kurnaan se nang Itra ba naya tahan neti kurnaan se kedek mea mangu agi Guru kang, honda guru kamut tibba naraka guru kamut tibba Minya pili awan na Washi guru kang karan na Ani minya kodi na hadi huni ang karan na dasya Rusia Adal na hebe bagi hombat hennu tu itra emang karan ni Temis kurnaan se heba dimi Hutu di masya adu kura kandwa Temis kurnaan se ki puta tamai සිරිපාල ගුරු නාථ මාතක වැඩ කරලා දෙකට යන මගේ මිත්‍ර සිරිපාල ගුරු නාථ නිමි ඈ අනේ ඒ මන්ස හොඩිරු කරන්නේ එහෙනම් මේ යාවේම ගාව ගන්නපා මේකට මේ ඒ සිරිපාල නෙමේ වෙදි සිරිපාල කෙනෙක් අද කතාව වාර්ති මහත්තයා ඔය තේමිස් ගුරු නාංශේ සහ සිරිපාල ගුරු නාංශේ කතාව තමයි කියන්නේ තාත්තයි අපි කතාව අහමු වාර්ති මහත්තයා අපේ සිරිපාල ගුරු නාංශේ වැස්සක් තරම් ඇවිත් ඉන්නේ. තේ කබ්බොමුද? අනේ නැන්දේ. ඉස්සර වගේ මට සිරිපාල කොළු කියලා කතා කරන්නකෝ ඈ. එහෙම කොහොමෙයි? දැන් ඉතින් තාත්තගේ අඩිපාරේ ගිහින් ලොකු ගුරුනාංශ කෙනෙක් වෙච්චි කොට. මේකනේ නැන්දේ. මං ඉතින් මොන ලොක්කෙක් වුණත් කොහෙලා ඉතින් මගේ නැන්දලා මාමලානේ ඈ. උඹ හරිම හොඳ එකෙක් පුතේ. මොන වෙයෝනේ ආ මට දෙන්නක බුලත් පිට ආ මෙන්න ආ මේ වැස්සෙම බෙරෙත් බැඳගෙන කොයිල් වලකටවත් ගිහින් එන ගමම වගේ අම්මේ ඕව නැන්ද අර මේහා ගමට ගියා ළමිස්සෙක්ට දිස්ත්‍රික්ක් ගහලා ඌව පන්නන්න හොඳා හොඳා ඈ පුතේ මේ අපේ තේමිස් ගුරුන්නාසේ දැන් ගුරුකම අතෑරලාද බං ඉස්සර වගේ තාත්තට දැන් අඩි පොළවේ හප්පලා මතකෙන් මන්තර කියලා යක් වෙලවන්න බෑ නේද? තාත්ත දැන් වයසයිනේ. වයසට ගියාට මොකෝ බං උඹේ තාත්තා හොඳ වැඩකාරයෝ නෑ. මන් නොදන්නවෑ. දෙයක් තීන්දු කරොත් කරාම තමයි. මං ඉතින් මේ වගේ වැඩ කරන්නේ නෑ කියලා නෙන්දලා දන්නවනේ. වැස්සට අඩුණා. මේ මං එනම් ගිහිල්ලා එන්න නැන්ද මේ ඔය දුවන්න පටන් ගත්ත තාම කොහෙද බං වැස්ස අඩුනේ ඔය දෙමනවනේ මට පරක් වෙනවා මේ රෑටත් වැඩකට යන්න තියෙන මං යනවා පොඩියට හිටිය කොල්ලු ගැටයා දැන් බලාපල්ලකො ලොකු ගුරුනාංශ කෙනෙක් වෙලා ඉන්න හැඩ වා මේ මෙහෙමත් වැස්සක් මේ උන්නහේ ඔය කුඩේ එළියෙම තිබ්බනම් වතුර බේරෙන්න ආ ආ හරි 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 මේ ඉතින් ඩෝලින් බේරෙන්න පුළුවන් නැසන් නෙමෙයි මේ වහින්නේ මේ මේ ගම්පලාතේ නෙමෙයි වගේ නේද අපි පුත්තලනේ එහෙඳන් එන්නේ ආ ඒක තමයි මොකෝ මෙහෙ අපි මේ ආවේ මේ සිරිපාල ගුරුනාංශගේ ගෙදර හොයාගෙන මේ මේ පොඩි කරදරයක් විසඳ ගන්න කියලා. අනේ මේ දැන් මෙතන ඉඳලා ඕන් වැස්සෙම ගෙදර දීුවා. නේ ඔහෙලට කරදරයක් කිව්වේ. ආ නෑ නෑ මේ පොඩි වැඩක් කරගන්න. මං වැඩේ දැනගත්තා නම් හැබැයි
ඔහෙලට හම්බ වෙන්න සුදුසු තාත්තවද පුතාවද කියලා කියන්න තිබ්බා. මේ ඒ කිව්වේ මුන්නේ මක් කරගන්න නම් සිරිපාල ගුරුනාන්සව හම්බ වෙලා වැඩක් නැහැ. උන් දැයව කරන්නේ උඹලා මුණ ගැහෙන්න ඕනේ සිරිපාලගේ තාත්තා තේමිස් ගුරුනාන්සව. නෑ නෑ මේ අපි ආවේ එහෙම දෙයක් කරගන්න නෙවෙයි. මේ අපි එහෙනම් ඉතින් සිරිපාල ගුරුනාන්සේ තමයි හරියන්නේ. මිනිහත් දැන් හොඳ වැඩකාරයා. සිරිපාල ගුරුනාන්සේ හරි ප්‍රසිද්ධයිනේ. ඒ ආරංචියට තමයි මේ අපිත් ආවේ. නැතුව නැතුව තාත්තගේ පුතාගේ වැඩ ඉතින් තාක්කෙට හරි. ඕම් වැසත් පොඩ්ඩක් අඩු කරා. මේ අපිට පාර කිව්වනම් ගුරුනාන්සේ ගෙදරට යන. ආනර පේන වෙල්යාය පහුණ ගමන් කන්ද මුදුනේ තියෙන ගෙදර. බාය වෙන්න එපා. උඹලගේ වැඩේ කරලා දෙයි. අපි ගිහින් එන්න. හොඳ හොඳ. ඇසිදෙසි මානෙන් ඔබට සිරිපාල ගුරුනාන්සේ දක්ෂය. ඌත් වැඩ්ඩා. තාත්තා වගේම තමයි. ඔව් හොඳ වැඩ්ඩා. හැබැයි කොළු වෙන කරන්නේ. ඒ වලට එච්චර ප්‍රියමනාප නැහැ. අනේ මොකද බං ඕවා කියලා. ඔය ගමේ හිටිය කඩේ නැන්ද කඩේ දාගෙන හිටිය සිරිපාලගේ නැන්ද කෙනෙක්. කඩේ නැන්දා ඔය සිරිපාලට කතා කරද්දී ආවහම තේක බොල්ඩ කඩේට ගොඩ දුනාම සිරිපාල ගුරුනාන්සේ පුතේ සිරිපාල ඒකට කැමති නෑ. ඇයි නැන්දේ මට මේ ගුරුනාන්ස කියන්නේ? මට සිරිපාල කියන්නකෝ. ඒ තරම් නිහතමානී. පුතා කියන්නකෝ. එච්චර නිහතමානී. ඒකෙන් දා කඩේ නැන්දත් සිරිපාල බොහොම ලෙන්ගතුයි. හරිම ලෙන්ගතුයි. ඔය අතර ඔය කඩේට ගොඩ වැදුනා. ඕගෙන ආරංචි වෙලා පුත්තෙලිමින්නම් ආව ගුරුකමක් කරවා ගන්න. නන්දසිරි සුබනසිරි කියලා ඉලක් දාදි දෙන්නේ මේව හොයාගෙන තමයි ආවේ. කඩේ නැන්දා ඕක මහ ලොකුට සිරිපාලෝ වර්ණනා කරා. තේමිස්සත් වර්ණනා කරා. නෑ නතිටයක් තියෙනවානේ. බොහොම ලොකුට හොඳ වැද්දු අල්ලගන්න එක තමයි අපහසු. අල්ලගත්තත් හරි කියලා. ඔන්න සිරිපාල නැන්දගේ බැඳියක් වීම නිසා නන්දසිරිවයි සුබනසිරිවයි දෙන්නගේ වැඩක් කරවා ගන්න පුත්තලමට ජෝඩු කරලා දුන්න සිරිපාලව. හොඳ මේ රෙකමෙන්ඩ් එකක් උත් කරලා බලන්න. ෆුල් රෙකමෙන්ඩේෂන් එකක් එක. අමේ අමේ අම්මා කොරටුවේ මහතේ පැත්තට යන්න කියලා. මේ මොනවද? රෑතිබ්බ තොවිල් ගෙදරින් දුන්නේ. හොඳ පැනිමුලා. ඒක හොඳයි. ගේ වැඩේ යහවරක් කරාද? ඔව් තාත්තේ. උන්දලට බොහොම සතුටුයි තුනා. ඔව් තාත්තව දන්න කීප දෙනෙකුත් හිටියව. මේ මගේ නම්බුව තියලා වැඩේ හොඳට සිද්ධ වුණා නම් ඕම් එච්චරයි. තාත්තගෙන් ඉගෙන ගත්ත දේවල් තමයි මං කරන්නේ ඉතින්. ඈ මට උඹ ගැන ආඩම්බරයි පුතේ. දැන් හරි ප්‍රසිද්ධයි නොවැ. තව එකක් මොකද තාත්තේ? සෑතරේ දන්න දේවල් ඉතින් නෑ බෑ නොකිය හැම එකක්ම පාවිච්චි කරන්න බලපන්. තාත්තා නොකිය කියන දේ මන් දන්නවා. ඒ තාත්තේ මම මේ සෑතරේ පාවිච්චි කරන්නේ මිනිස්සුන්ට හොඳක් වෙන දෙයට. මං කියන්නේ උඹෙන් පස්සේ මේවා රැකින්න එපැයි. හුස්කොළ පොත් ආසෙම තිබිලා වැඩක් නැහැ නොවැ. තාත්තේ හරි 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 උඹේ කැමැත්තක් උඹේ කැමැත්තක්. මං යනවා පොර පුතේට. පරිස්සමෙන් හරි හරි ලැස්ස නිසා ඔය ලිස්සලා වැටෙන්න පුළුවන්. කොහෙද ඉතින් කියන්නේ අහන්න නැහනේ. කොහේ යනවා? ඇසි දෙසි මානෙන් ඔබට
මේ සාත්‍රේ තියෙනවා අනිවින කොඩිවින හදි වුණියන් වැල් පැන්නුම් ඉරි පැන්නුම් රූප කඩ ගැතුම් පැතිරි ගිනියම් ආ භූමි පාළු බහිරෝ කොච්චර තියෙනවද මේව දන්න බව මන් දන්නවා නොදන්නවා නම් අර මගේ පොත් පෙට්ටියේ මේ තියෙන පොතරම් බලාපිය ඕවා මම ලීපුව නෙමෙයි අපේ තාත්තා ලීපුව නෙමෙයි බාප්පා ලීපුව නෙමෙයි ඕවා මේ මහේෂින් වහන්සේලාගේ කියම මහේෂින් වහන්සේලාගේ මතේ බර්ති මතේ දැන් පරම්පරාවෙන් පරාවට සාත්‍රේ යන්නේ නැති කෙනෙක්ට අලුතින් ඉගෙන ගන්නවා නම් මේ සාත්‍රේ පිහිටනවද නැද්ද කියලා කේන්දරෙන් එහෙම බලලා බලන්න ඕන ඔව් 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 කේන්දරේ බලන්න ඕන සාමාන්‍ය සර් එවැනි පරම්පරාවක උපදින්නේ සාතේ රෝග බහියාගේ නේම කියන්නකෝ දැන් මගේ පවුලේ සරාලිස් ගුරුන්නාසෙට ඉන්න පිරිමිම පස් දෙදෙනි පුතු ඒකෙන් සාත්‍රේ පිහිටියේ එකටයි එහෙම තියෙනවා ඒගොල්ලෝ ඉන්නම සාතේ රෝග බහියාගේ ඒක තේරෙනවා ඒගොල්ලෝ පොඩි වැඩක් කරා තහනවා ගිඩි ගාලා ඇතැම් විට ඒ වරිගේ ඒ කණ්ඩායමේම කෙනෙක් මැරලා ඉන්න පුළුවන් මේ සරේට අනිතුන්ට එච්චර සැට පිටර උට ආසාව පිටන්නේ නැහැ දැන් මගේ පවුල අනිත් හතර දෙනාට පිටියේ කලිසම් ඇඳගෙන ආණ්ඩුවේ ආසාව කරා මට තයිපයි දැකගෙන මම කවදාත් මඟුල් විතර මම තයිපයි දාන්නේ නැහැ නේ මඟුල් විතර මම නැෂනල් එක ගන්නවා මිසක කලිසම් ඇඳගෙන ඉන්නේ නැහැ නේ ඒ මගේ කල්සමන්ද මගේ වැඩි සෝක් බෝක් නෑනේ ඒක මකට මම අවුරුදු 78 ඉන්නා හින්දා මම මේ කියන්නේ ඒගොල්ලන්ට ඉච්චරේ ඕන ගමන් මොකද ඒක පැරණික් මගේ දිහා බල්ලා කිව්වා ආ මේ ඉන්නේ බබනා බබලා කියන්නේ මගේ සීයා බබනත් ඔයගේ තමයි බබනව දැකල් තියෙනවා සීයා නෙමෙයි සීයාගේ තාත්තා සීයා හර්දේල් ගුණාසෙන්නේ බබනා ඔය මේ ඉන්නේ බබනා කියලා මම බබල ගුණාසෙන්නේ බාර්ත ගුණාස මන් දන්නේ නෑ ඉතින් එකක් කිව්වා මේ තේමිස් ගුණාසෙ ඔය කොඩිවින ලිව්වේ ඇත්ත කතාව කොඩිවින හැදුවේ අපි නිමි අපේ තාත්තා නිමි ඉෂිනාසෙලා අපිට දැන් බොහොම නන්නගෙන ප්‍රාග්ලු ඒකින්ද ඕවා අවශ්‍ය වෙලාට කිරීම පාපයක් නොවේ කරාපිය හැබැයි සිරිපාල ගුණාසෙ කැමති වුණේ නෑ බා අනේ සිරිපාල ගුණාසෙ අදී මම මම කොඩිවින කරන්නේ නෑ කිව්වා ఎదర కౌద ఎదర కౌద గురునాంసే గురునాంసే ఆ ఉంబల కౌద ఓయన్నే మే అపి మే బెలువే సిరిపాల గురునాంసేవ ఆ ఏ మమ తమై బోల ఆ ఉంబల కోహే ఇదంద అపి పుత్తలే మే నగురునాంసే మన్ సుమన సిరి මේ මගේ මල්ලි මේ නන්දසිරි ආ හා 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 එමුකෝ එනා ඇතුළට ආ වාඩි වෙලා ආ හොඳයි මේ දැන් මොකද්ද කාරණේ මේ මේකයි ගුරුන්නාන්සේ අපේ පවුලට කවුරු හරි බලගත්තු කොඩි විනයක් කරලා ගුරුන්නාන්සේ එන්නම කරදර වැඩිනේ අනේ ගුරුන්නාන්සේ මගේ හාමිනේත් හිටි හැටියෙම එක්තෙන් වුණා මේ විනාශ ඉවස ගන්න බැරි තැනයි මේ මායි මලයයි ගුරුන්නාංශ හොයාගෙන ආවේ. ඔව් එහෙමයි ගුරුන්නාංශ. අනේ අපිට පිහිට වෙන්න. ගෙදරට ඇවිත් බලපු කට්ටිය රාල කෙනෙක් කිව්වේ කොඩි විනයක් කරන්න කියලා. ඒ කට්ටිය රාල මේ වෙලේට අත ගහන්නද? ඒ තරම් බලවත් කියවන්. මං ඔය හෝනියම් වැඩ කරන කෙනෙක් නෙවෙයි නබං.
අනේ එහෙම කියන්න එපා ගුරුනාංශේ. අපේ පවුල තව එකා දෙන්න ඇඳට වැටෙන්න කලියෙන් බෑ නුකි අපිට පිහිට වෙන්න. උඹලට වෙලා තියෙන මේ විනාශය නිසාම මම මේ වැඩේ බාර ගන්නවා. අනේ පින් සිද්ධ වෙනවා ගුරුනාංශේ. මං එතෙන්න. හැබැයි මේ ගැන කාටවත් කියන්න එපා. එහෙම වුණොත් වැඩේ අමාරු වෙනවා. අනේ නෑ නෑ ගුරුනාංශේ. අපෙන් කිසි වැරද්දක් වෙන්නේ නෑ. මම මේ දෙන බඩු ලයිස්තෝ ලෑස්ති කරලා තියාපල්ලකො. හොඳයි. මම වැඩේට එන්න. හොඳයි. ආ හොඳයි ඉඳහල්ලක. අසදෙසි මානෙන් ඔබට මේ දෙන්න ඇවිලිදන් කියනවා අනේ අපේ ගුරුනාසි බුදුවෙන්ට අපේ ඉලමට කවුදෝ නපුරු බෝම් පාලුවක් කළා. පවුලේ අය අතර සමගියක් නැහැ. කොච්චර හම්බ කරත් ඉතිරියක් නැහැ. අපිට හෙඟමන්ට වැඩලා තියෙන්නේ. ගහක ගෙඩියක් හටගන්නේ නැහැ. මල් පැලයකින් දුර මලක් හටගන්නේ නැහැ. නතර ගුරුකෝ නැති නාසල මකබාවල යන කාරණේ අපි ඒ ගුණාංශ කෙනෙක්ට කිව්වා. ගුණාංශක මේ ඉදමට බොහොම නපුරු බුයි පාළුවක් කළා තියෙනවා. ඒ තමසල පුළුවන් නම් ඉක්මන් කරලා ඉවත් කරගන්නවා. නැත්නම් ඒකෙන් දෙන්නේ මරලා තමයි පහවබයින්නේ කියලා. ඉවර වෙන්නේ. තම් ගුණා ඒ ගුණාංශට අපි එන්නකෝ මේ ගුණාංශක බෑ මේක කපන්න අපිට. කපන්න බැරි කරපො කවුරු හරි කෙනා ගුරුකම කරලා ගුරුකමට තහංචියක් දාලා තියෙනවා. තහංචිය දැම්මොත් කපන්න බෑ. මම මැවිදින් ඇල්ලකෙදි බලිය පිදේන්නදී යන්ත කියන අතේ මේ පෞරවට්ටාරමට ගල්වැලි ගසා 64 බිල්ලි එඩ කරගන්න වරන් දෙන්නේ මම නෙවෙයි තුපගේ ස්වාම විසමුන් රජුගේ අපෝචේ මා යන්ත කේන්දර කට්ටු කට්ටු හිටි. ඔය තහංචිය අන්තිම පදේ කිය මුල් පදේ නම් කියද්දී මැරුවන් කොට ඔය විදිහට දැන් කතා බහ කරගන්නවා බාරති මහත්තයා. ගුරුනාසේ ආ මෙන්න පූල් ගෙඩිය. දැන් තමයි කැඩුවේ. හා හා හා. ඕන් ඔහෙන් තියාපන්කෝ. එහෙනම් නේද ගුරුනාසේ මගේ ගෙදර මිනිසුන්ට වෙලා තියෙන දේ. මම මේ කල්පනා කරේ ගැන තමයි. බලගතුයි. බොහොම බලගතු කොඩි විනයක් කරලා තියෙන්නේ. අපිට බේරුමක් තියේද ගුරුනාංශේ? බය වෙන්න එපා. මම වැඩේ කරන්නම්. උඹලගේ අඳෝනාවට මිසක් මම මේව කරන්නේ නෑ වොන් ඈ. අනේ පින් සිද්ධ වෙනව ගුරුනාංශේ. තේනවනේ මගේ පොඩි එකෙක් බලාගත්තද බලාගෙන ඉන්නේ ඇටි. මම මේ කටයුත්ත කරන්න පටන් ගත්තම කොඩි විනේ කරපු එකට බේරුමක් වෙන්නේ නෑ. පොඩ්ඩක්වත් ගැස්සුනොත් ඔක්කොම ඉවරයි. මේ අපිට අනතුරක් වීද ගුරුනාංශේ? නෑ නෑ මං ආරක්ෂාවල් දාලා තියෙන්නේ. උඹලට විතරක් නෙවෙයි මගේ ගෙයින් එළියට බැස්සෙත් ගෙදර ආරක්ෂාවක් දාලා. ඉතින් ගුරුනාංශේගේ ගෙදර අමුතුවෙන් ආරක්ෂා කරන්න ඕනිය තාත්තා ඉන්නේ. ඒවා උඹලට තේරෙන්නේ නෑ බුලන්. අපි වැඩකට යන්න කලින් කළ යුතු දේවල් තියෙනවා. හැබැයි අපේ තාත්තලත් ඔය යක්කුවෙක් හැපිලා හොඳට පුරුදු. හොඳ එක්කත් ලේසි නෑ. අසදෙසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය කිලිපාලක බලනා කාරියන්නේ අපිට බැරිද කියලා බලමු. වැඩේ බාරගත්තා. බෑ මං වැඩේ බාර ගන්න හැබැයි මාව එක්කන් යන්න ඕන. මගේ ගෝලයයි මායියේ නා කියලා ඔන්න වැඩේ බාරගත්තා. සිරිපාල ගිල්ල නිමිත්ත බල්ලා දැනගත්තා තහංචිය දාලා තියෙන්නේ. තහංචිය දාලා තියෙන්නේ නීච කුලේට. නීච කුලේට තහංචිය දැම්මොත් යම් කිසි කටහඬක් වත්තට ඇතුළුනම් එයා නීචයට යනවා. යට කපන්න බෑ. ඒකෙන් දා ඉස්සෙල්ලා නීච කපන්න ඕන. ඇතුලෙන් තනම දෙහිදි බතුරගෙන ගිහින් දෙහිදි කපලා කපගොන් වත්තට රසවල් දාන්න ඕන. යංගෝ එනකල් ගිහිල්ලා ඒ පුත්තලමට ගියා.
ඒ වත්තට ඇතුල් වෙනකොටම නීච කැපුවා. කැපුවා කඩුල්ල බොළු දෙක කපන්නේ. තෝ හර්ලිය තෝ හර්ලිය තෝ නිකමාය තෝ නිකමාය තෝ කලවිනියක් නැද්ද. මෙතන සී රාම් වල්දිය ජල මේක වල්දිය නිල් පොරොතු පොරොතු යව් යව් මෙතන ගිනි දිප එතන තෝ නිකමාලගේ සම්මුද්‍රයක තෝ දන්නා සාත්‍ර. බාගන් රොඩියාගේ දෙපතුලගින් ගසන දුවි තුගේ ශීලං ගසන්නේ. මගේ සරේන්ද්‍ර තුගේ පිසනිකයි. ඔබ මන්ත්‍රී පටන් ගත්ත මැලින් ඈ. දේගෙඩියක් කපෝගාම කඩනමුල පටගල තාංචේ කැපෙන. ඊට පස්සේ තමයි වත්ත දැතුලේ. ඇතුලේ ලක් එක කපන්න අවශ්‍ය දේවල් ඔක්කොම ලෑහත් කරගත්තා. ඕන්න දැන් ඉතින් දෙහි කපලා ගෙදර ඔක්කොටම පූල කපන වෙලා දන් බදකලා තියෙනවා මල්ලි බත් කටාරියෙක් නේ. අපි ප්‍රසිද්ධිය නොකිව්වට දැන් නම් ප්‍රසිද්ධිය නෑ දැන් ඉතින් ලෝකයා දන්න. කපන්න ලෑහත්ලක මම මේක කපනවා. යමෙක් මේක කරා නම් ඒක ජන් ජීවිතුන් අතර ඉන්නවා නම් හෙට එළිවෙන්න ඉස්සෙල්ලා හෙට ඉර උදාවන්ට පෙරෑ යනවා. මේ සුමනේ මට නම් බයක් හිතෙනවා බං. මොනවා සිද්ධ වෙයිද මත්තා? ගුරුන්නාන්සි වැඩ කාර්ය බං මතක නැද්ද? ගුරුන්නාන්සේ හම්බ වෙන්න ගිය වෙලාවෙ මුණ ගැහුණු ගමේ කීප දෙනෙක් කිව්වේ අවෝ අපේ හොඳ වෙලාවට තමයි ගුරුන්නාන්සේ වැඩේට දිනයක් දුන්නේ. නැත්තම් අල්ලගන්න වෙන්නේ නෑලු වැඩ වැඩිලුන්ඩට. නන්දේ අපේ ගෙවල් ලෙවුන් කිව්ව විදිහටම මේ එළියටවත් බහින්න තුන්දීනේ. ඔව්. අර ගෙදර මතුරු ටිකටත් ඔක්කොම බය වෙලා ඉන්නේ. ගුරුන්නාන්සි කිව්වේ ගෙදර ආරක්ෂා කරලා තියෙන ඉන්නම් යකාට මුකුත් කරන්න බෑ කියලා. අනේ මන් දන්නේ සුමනේ. ගෙදරම මැතුරුවා නම් එකක්. මේ අමු සොහනකට එක්ක ආපුක තමයි මට නම් බය. මේ විදිහේ ආවර කරලා පොඩි විලේ කපන්න ඕන කිව්වේ පවුලේ ඥාතියෙක්ගේ මිනිහ වල කනි බං. ඉතින් මේ කියන්නේ මේ මන් දන්නේ නෑ බං. ගුරුන්නාන්සි ඉන්න විදිහට බයත් හිතෙනවා. ඒ නන්දි අර බලපන් අන්න ගුරුන්නාන්සි පොහොල අතර ගත්තා. ඇසිදි සිමානෙන් ඔබට හසි දිසමානේ නහලෝ කී පිළිබඳව කතා කරන තැන මාර්ති මහතේ දැන් සිරිපාල ගුරුන්නාන්සේ මේ කොඩි විනේ කැපුවා. සිරිපාල ගුරුන්නාන්සේ ගම මේ අපන වෙලාවට ගෙටෙලා ඉන්න එළියට යන්න පා කවුරුත් දබලා නමරියන් රෙද්දෙන් ගෑව්වා ශීෂ දෙපතුල්ට කුකුලව තිබ්බ දෙපාම් වල පුහුලා ගත්ත පපූඩට අරන් ඉස්සල්ලාම් පෙරළුම් මන්තර කියලා පෙරළුවා. ඕන් සයිස් බ්ලඩ් ගිස් උලාකා මන්නමරු පෙරළුම් අඩා හෙනහත හිතපිට කරකැවි පෙරළුම් අල්ලන්දාරේ මිනි බිල්ලගන් අඩා හෙනහත බදවට කරකැවි පෙරළුම් පෙරළුම් මන්තර වලින් පෙරළුවා. තව තියෙනෝකේ ඊළඟට කැපුවා බුදුරත් දරණ පුපුර පුපුරා දෙරණ දෙබෑ කරගෙන ලෝකබු නරකයට වැඩි 900ක් යදුම් යකම්මල පලාගෙන ඉහළ හතන්නගෙන ගිනිජල් මාලාව විදකල ඇදුරාගේ දෙපයි ඉසත වැඩි වෙන පපු කැවුතු මත් විසිර විසිර විසි විසි දුන්නා. දෝම් ගල කැපුවා කපල ගෙල්ලා කපල කපල ඉවරන ගම යගේ සිය නැති වෙනවා. ඒ සිය අවශ්‍ය වෙන ඉතිගේ එක ගෝල ගොඩ ගන්නවා. ගොඩ අරන් කිව්වා ඔන්න තමසලා කොඩි නේ මං කැපුවා. හැබැයි මේ එයා දැන් මැරලා නැත්තම් මොකා කරත් මේ මෙහි පිට හිටියොත් හෙට ඉර පායන්ට පෙර යනවා. හිට පායන්ට පෙර එයා බිල ගන්නවා කියලා ඔන්න තොයිලිය වැඩ කරලා උතලම නිසර්. හැබැයි සර් මෙන්න මෙහෙම දෙකුත් උනා. ඔන්න වැඩේ ආවර මටත් හිතුව තරම් මේ වැඩේ ලේසිුනේ නෑ. සෝනට වෙලා මේ අපිත් බයබිරාන්ත වෙලා හිටියේ නේ. ඒක නම් එහෙමයි. අර මේ හුලගත් එක මොකද්ද එකපාරට උනහම බන්තුවෙන් මාව කලන්ත දැම්මා කියලා. ඒ ඔය කොඩිවිනේ කැපුණ වෙලාව කොඩිවිනේට අරක් ගත්ත පිල්ලිය පන්නපු වෙලාව ඔය. මේ මොක අපිට මේ විපත්ති කරාද මන් දනේ. මට හිතෙන්නේ නන්දේ පතල් මුදලාලි අපේ ඉඩම් ටිකයි දෝණි නෙන්නයි නොදුන්නට තමයි මේ වැඩි කරන්නේ. මොනවා වුණත් ඔය මිනිස්සුන්ට වින කරන වැඩවලට මන්නම් තදින්ම විරුද්ධයි.
ගුරුනාන්සේට පින් සිද්ධ වෙනවා. ඔය වත්තේ තනින් තන තියෙන අබ පැල ගලවපල්ලා. උඹලගේ හොඳට කියන්නේ. එහෙමයි එහෙමයි. මේ ගුරුනාන්සේට අපි පඳුරු එහෙම දෙන්නේ කොහොමයි? තෑගි භෝග බලාගෙන මම මේවා කරන්නේ නෑ බං. උඹලා සතුටින් දෙනදී මම බාර ගන්නවා එච්චරයි. මල එහෙමයි. මෙන්න ගුරුනාන්සේ. නෑ මෙච්චර එපා. පොඩ්ඩයි ටික. මම මේ ටික ඇති. අනේ ගුරුනාන්සේ. නෑ කාරි නෑ. මං එනං ගියෙන් එන්නම්. මගේ බෙරේ මොනවා මතකදී මකුණේ නෑනේ. ඉතින් පරිණා ඉතවන්නේ කොහොමද? මට වැරදුනේ නෑනේ කොයිවත්. මේ ගුරුනාන්සේ නෑ. මං එන යන්නම්. හොඳයි හොඳයි. සිදිසි මානෙන් ඔබට කිම්මුර අඩවිය අඩවිය. සිරිපාල ගුරුනාන්සේ. මොකෝ පුතේ මේ මූණත් එක්ක සුදු මැලි වෙලා? අපේ මහන්සි නැන්දේ මේ පුත්තලම ඉඳන් එන ගම. උඹලගේ තාත්තවත් දැන් දවස් දෙක තුනකින් දැක්කේ නේ. නෙන්දර තියා මටවත් හොයාගන්න බෑ. ඊයේ මම මේ ගමන පිටත් වෙන්න හදනකොට බැලුවා කියලා යන්න. කොහෙද? හොහෙ නෑ. උඹ කාටවත්ම නොකියද ඔය ගමන ගියේ? අම්මට නම් කිව්වා. දන්නවනේ ඉතින් අපේ අම්මට මේවයි තේරුම නෑනේ නැන්දේ. ඉබේට මුකෝ බං තේමිස් ගුරුන්නාන්සේ පේන්නේ නැත්තේ. මං හිතන්නේ ඔය පල්ලෙ ඉඩම් කෑලි වගා කරන්න පටන් ගත්තනේ. අම්මටයි තාත්තටයි තින් ඒකෙම 100 තමයි තියෙන්නේ. ඒක මිසක් උන් දෙකේ වයසත් එක්ක ඕවා කරන්න පුළුවනේ. කොහෙද ඉතින් හිතුවක්කාර කමනේ නේද? මේ නැන්දේ ඕන් ඔය බුලත් ටිකක් දෙන්නකෝ මට. මෙන්න. එහෙමනම් මං ගිහිල්ලා එන්නම් නැන්දේ. හරි මහන්සි. හොඳ. ඔය ඉතින් පේනවල් හායි ගාලා දොර ජනෙල් ඔක්කොම ඇරලා දාලා කොරටෝට ගිහින්ද කොයි මොනවා මේ පතාග කොස්සත්ත මිදුලට කඩම් වැටෙන්නේ කොහමද? ඇසිදෙසි මානෙන් ඔබට දුල වහගෙන කොස්සත්ත කඩාගෙන ඇද නපුරු කොස්සත්ත තැල් ලොකු කොස්සත්ත මේ ඒක අධ්‍යයවලන්නේ මෙතන නම් මේ බෑඩ් මේ නපුරු සල්ගුණ කියාගෙන ගිට තාත්තේ යාගෙන ගිට ගඩුව එදින වයසින් තාත්තා දුරත් වහර නැ දුර බාගට යන්තම් අඩුවන් වෙලා වගේ. අම්මේ අම්මා අම්මේ තාතේ මේ 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 බිම ලේවගයක් තියෙනවනේ තාතේ. කොහෙද මගේ පුතේ උඹගේ? මම මේ පුතලෙම ගියානේ තාතේ. කොඩුවිනේ කපන්න ගියා. අනේ තාතේ මොකද මේ? අම්මේ අම්මේ එහෙනම් හරි පුතේ උඹ හරියටම වැඩේ කරලා. අනේ මොනවද තාත්තේ මේ කියවන්නේ? මට හරියට නිච්චයක් නැහැ කාට කොහොමද කියලා. ඒත් ඕක මං කරපු කොඩිනේ. මොනවා
Ane, mau kau Tobat khatab kiwa mama lahiru Jayawardhana Bharathi mahatmaya ekka sudayaka sobara ratriyak obata prarthana karanawa. Kemmura adaviya.